වෙල්කම් ටු එමිස් ඩයරි. අද රිවීව් එක ලෝකයේ එක්තරා අඳුරු යුගයක මිනිස්‍ය ඝාතන කඳවුරක් පිළිබඳව ලියවුණු පොතක් ඇසුරෙන් නිර්මාණය වුණු චිත්‍රපටයක් ගැන. මුලින්ම චිත්‍රපටය සහ එහි කියවෙන අඳුරු යුගය පිළිබඳව ඔබට අවබෝධයක් ඇති කරන්නට මේ උපුටා දැක්වීම අරගෙන එන්නට හිතුවා. හිට්ලර්ගෙන් පලා ආ යොදෙව් ළමයෙකුගේ සටහන් පොතක පිටුවක්. ආදරණීය ගුරුතුමනි, මම නාසි සිරකඳවුරකින් මිදී පලා ආවෙක්මි. බොහෝ මිනිසුන් විසින් නොදුටු නොදැකිය යුතු බොහෝ දෑ මම දුටුවෙමි. උගත් ඉංජිනේරුවරුන් විසින් ගෑස් කුටි තනන අයුරු, දක්ෂ වෛද්‍යවරුන් විසින් මිනිසුන්ට විෂ එන්නත් කරන අයුරු, පුහුණුවලත් හෙදියන් විසින් ලදරුවන් මරා දමන අයුරු, උපාධිධාරීන් විසින් ගැහැණුන් සහ ළමයින් මරා පුළුස්සන අයුරු, මට අධ්‍යාපනය ගැන ඇත්තේ සැකයකි. මාගේ ඉල්ලීම ගුරුවරුන් කියා දිය යුත්තේ සිසුන්ට මානව දයාවෙන් යුත් මිනිසුන් වන අයුරු යන්නයි. ඔබේ උත්සාහය අවසානයේ ලොවට උගත් අමනුෂ්‍යයන් දක්ෂ යක්ෂයින් දායාද කළ යුතු නැත. කියවීම, ලිවීම, ගණිතය, ඉතිහාසය වැදගත් වන්නේ ඉන් අපේ අනාගත පරපුර වඩා මානව හිතවාදී වීමට කියා දෙන්නේ නම් පමණි. The Boy in the Striped Pyjama movie එක පටන් ගන්නෙ බර්ලින් නුවර දර්ශනයකින්. වයස අවුරුදු 8ක් පමණ වන බ්‍රූනෝ තමගේ යාළුවොත් එක්ක සෙල්ලම් කරමින් පාසලේ ඉඳලා ගෙදරට එන අතරමඟ. මේ දෙවන ලෝක යුද්ධ සමය. හිට්ලර් රට පාලනය කරනවා වගේම යුදෙව් ජාතිකයින්ට තමන්ගේ අයිතිවාසිකම් නැති වෙච්ච යුගය. බ්‍රූනෝ ගෙදර ගියාම දකිනවා ලස්සනට සරසලා තියෙනවා. අම්මා එල්සාගෙන් මේ ගැන අහුවාම බ්‍රූනෝ දැනගන්නවා නාසි ඔෆිස කෙනෙක් වෙන තමන්ගේ තාත්තට ප්‍රමෝෂන් එකක් ලැබුණු නිසා එයාලගේ ගෙදර පාටි එකක් ඕගනයිස් කරලා කියලා. එදා රෑ මෙයාලගේ තාත්තා රැල්ෆ් ළමයින්ට කියලා දෙනවා එයාලා බර්ලින් වලින් ගම්බද ප්‍රදේශයකට යනවා, මොකද තාත්තට හමුදා කඳවුරක අනදෙන නිලධාරියෙක් විදිහට පත්වීමක් ලැබුණු නිසා. මේක ඇහුවම බ්‍රූනෝට නම් ටිකක් දුකයි, මොකද එයාගේ යාළුවන්ව දාලා යන්න සිද්ධ වෙන නිසා. ඊළඟ සීන් එකේදී බ්‍රූනෝ එයාගේ පවුලේ අයත් එක්ක අලුත් ගෙදරට එනවා අපි දකිනවා. ඒක උස බිත්ති වලින් වටවුණු දෙමහල් නිවසක්. තමගේ කාමරේ කවුළුවෙන් ඈත බලන බ්‍රූනෝට ඇස ගැටෙනවා ඈතින් තියෙන ගෙවල් කිහිපයක්. එයා හිතනවා ඒ ගොවියන්ගේ නිවෙස් කියලා, මොකද එහෙම වුණොත් එයාට සෙල්ලම් කරන්න යාළුවන්ව හොයාගන්න පුළුවන් නිසා. බ්‍රූනෝ අම්මට කියනවා ඉරි ඉරි පිජාම ඇඳගෙන වැඩ කරන ෆාමස්ලා ගැන. එයාට නම් මේ කට්ටිය ගැන ටිකක් අමුතු විදිහටයි දැනෙන්නේ. ඒ වෙලාවෙදිම එතනට එනවා මහලු පිරිමි කෙනෙක්. එයාලට අලුත් එළවලු අරගෙන. මේ වෙලාවෙදී බ්‍රූනෝ දකිනවා මේ කෙනත් ඉරි ඉරි පිජාම ඇඳගෙන ඉන්නවා කියලා. මේක දිහා කුතුහලෙන් බලන අම්මට නම් මෙතන වෙන්නේ මොකක්ද කියලා අවබෝධ වෙනවා. ඊළඟ සීන් එකේදී අපි දකිනවා බ්‍රූනෝ තාත්තගේ ඔෆිස් එකේ තාත්තගෙන් ප්‍රශ්න කරනවා ඇයි මේ ඉන්න ෆාමස්ලා පිජාම ඇඳගෙන ඉන්නේ කියලා. රැල්ෆ් කියනවා ඒ අයට මිනිස්සු කියලා කියනවත් සුදුසු නැහැ කියලා. ඒ වෙලාවෙදිම එල්සා දැනගන්නවා මේ ඉන්නේ ෆාමස්ලා නෙවෙයි, ඒ වගේම ඈතින් පේන්නේ යුදෙව්වන් සිර කරලා තියෙන කඳවුරක් කියලා. එයා රැල්ෆ්ගේ ඔෆිස් රූම් එකට ඇවිල්ලා කැම්ප් එක ගැන අහනවා. ඔහු බ්‍රූනෝට හිතන්න දෙනවා තාමත් ඒ තියෙන්නේ ෆාමර්ස්ලාගේ ගෙවල්, ඒ වගේම එයාලා පිජාම ඇඳගෙන වැඩ කරනවා කියලා. බ්‍රූනෝට තහනම් කරනවා එතනට ගිහිල්ලා යාළුවන් ඇති කරගන්න වගේම සෙල්ලම් කරන එකත්. කැම්ප් එක පැත්තේ තියෙන බ්‍රූනෝගේ ජනේල් හැම එකක්ම වගේ එයාලා බ්ලොක් කරලා දානවා. තවස් ගානක්ම ගත වුණා. බ්‍රූනෝ එයාගේ රූම් එකේ තනියම සෙල්ලම් කරනවා. ඔහුට ගොඩක් දුකයි සෙල්ලම් කරන්න කිසිම කෙනෙක් නැති නිසා. දවසක් බ්‍රූනෝ ඉස්සරහා මිදුලේ සෙල්ලම් කරන ගමන් දකිනවා ගේ පිටිපසට යන්න පුළුවන් දොරක්. සද්දවද නැතුව හිමීට ඇතුළට ගිහින් බලන්න උත්සාහ කරනකොටම එල්සා එයාව දැකලා ගේ ඇතුළට කතා කරගන්නවා. රැල්ෆ් මෙයාලට ඉන්ෆෝම් කරනවා මෙයාලා දෙන්නට උගන්නන ටීෂ කෙනෙක් හෙට ඉඳලා එනවා කියලා. බ්‍රූනෝ ගොඩක් කනස්සල්ලෙන් ඉන්නේ, මොකද එයාට යාළුවොත් එක්ක පාසල් ගිහින් ගෙදර එන්න බැරි නිසා. බ්‍රූනෝ ඕංචිලි පදින වෙලාවේ එයාට නෝටිස් වෙනවා ලොකු දුමක් අහසට නැගිනවා. ඒ මොකක්ද කියලා බලන්න ඕංචිලාව උඩ හිටගන්නකොටම බ්‍රූනෝ එතනින් බිමට වැටිලා තුවාල වෙනවා.
මේ වෙලාවේදී ගෙදර උදව්වට ඉන්න මහලු කෙනා බ්‍රූනෝව උසගෙන ගිහලා අවශ්‍ය ප්‍රථම ආධාර ලබා දෙනවා. බ්‍රූනෝ කියනවා එයාට ඩොක්ටර් කෙනෙක්ව හම්බ වෙන්න යන්න වෙයි කියලා. ඒත් මේ කෙනා කියනවා මම කලින් වෛද්‍යවරයෙක් වෙලා හිටියා කියලා. මහලු කෙනා ඔහුව හඳුන්වලා දෙනවා පවෙල් කියන නමින්. බ්‍රූනෝ ගොඩක් ෂොක් වෙනවා. මොකද ඩොක්ටර් කෙනෙක් කොහොමද තමන්ගේ ගෙදර වැඩ කරන්නේ කියලා. ඊළඟ දවසේ බ්‍රූනෝ දකිනවා හොඳින් ඇඳ පැළඳගත් මහලු කෙනෙක් ෆුඩ් සයිකල් එකකින් තමන්ගේ ගෙදරට එනවා. හිතනවා වගේම මේ එයාලගේ ටීචර්. ඉතින් ටීචර් උගන්වන්න පටන් අරගන්නවා නාසි ආධිපත්‍ය වගේම එහි ඉතිහාසය ගැන. ඇඩ්වෙන්චර් බුක්ස් කියවන්න කැමති බ්‍රූනෝට ඒ වෙනුවට ලොකු ඉතිහාස පොතක් හම්බ වෙනවා කියවන්න. ඉතින් කම්මැලි කමේ මේ පොත කියවන අතරතුර ඔහු දකිනවා ගේ පිටුපැස්සට යන්න තියෙන දොර විවෘත වෙලා තියෙනවා. මේ සැරේනම් බ්‍රූනෝ එතනින් කොහොම හරි පැන ගන්නවා. ගේ පිටිපස්සේ තියෙන කැලේ මැද්දෙන් බ්‍රූනෝ ඇවිදගෙන යනවා ඒ පාර කොහෙටද යන්නේ කියලා දන්නේවත් නැතුව. මෙහෙම යනකොට බ්‍රූනෝට හම්බ වෙනවා එයා ෆාම් එකක් කියලා හිතාගෙන හිටිය කැම්ප් එක. කැම්ප් එක වට වෙලා තිබ්බේ කටු කම්බි වැටකින්. ඇතුලේ හිටිය මිනිස්සු හැමෝම වගේ ඇඳගෙන හිටියේ එකම ජාතියේ පිජාමා සූට්. බ්‍රූනෝ දකිනවා එයාගේ වයසේ විතර ඉන්න පොඩි ළමෙක් වැට එහා පැත්තේ කැම්ප් එක ඇතුලේ තනියම ඉඳගෙන ඉන්නවා. බ්‍රූනෝ දකිනවා ඔහුගේ දෙමාපියන් වගේම ඔහු ජීවත් වෙන පරිසරයේ ලොකු වෙනසක්. හැමදේම වෙනස් මෙයාලගේ වයස ඇරෙන්න. බ්‍රූනෝ එයාව ඉන්ට්‍රඩියුස් කරලා දෙනවා වගේම ඔහු දැනගන්නවා මේ බෝයිගේ නම ෂ්මුල් කියලා. ෂ්මුල් කියනවා එයාට බඩගිනි එයාට කන්න මුකුත් ගෙනාවේ නැද්ද කියලා. බ්‍රූනෝ ළඟ මුකුත් තිබ්බේ නැහැ. ඊළඟ පාර එනකොට යාළුවට මොනා හරි ගේන්න එයා හිතින් හිතා ගන්නවා. බ්‍රූනෝ හිතන්නේ ෂ්මුල් මොකක් හරි ගේම් එකක කොටසක් කියලා. ෂ්මුල් කියනවා මේ නම්බර්ස් එක අපිට කරන්න දෙයක් නැහැ. ඒ වගේම මේක ඇතුලේ කිසිම ගේම් එකක් අපි කරන්නෙත් නැහැ කියලා. ටික වෙලාවකට පස්සේ කැම්ප් එක ඇතුලේ ඉන්න ගාඩ්ගේ නලා ශබ්දය ඇහිලා ෂ්මුල් ආයේ කැම්ප් එක ඇතුලට යනවා. බ්‍රූනෝ තායේ ගෙදර ගිහිල්ලා පාඩම් වැඩ කරන්න පටන් ගන්නවා. ඊළඟ දවසේ බ්‍රූනෝ චොක්ලට් බා එකකුත් අරගෙන ෂ්මුල්ව හම්බ වෙන්න කැම්ප් එක ළඟට යනවා. ඒත් මේ සැරේ ෂ්මුල් එතන පේන්න හිටියේ නැහැ. ඊට පස්සේ කීප සැරයක්ම බ්‍රූනෝ ෂ්මුල්ව හම්බ වෙන්න කැමත් අරගෙන යනවා. මේ අතරේදී බ්‍රූනෝ දැනගන්නවා ෂ්මුල් කියන්නේ යුදෙව් ජාතිකයෙක්. ඒ වගේම එයාගේ දෙමාපියන් එක්කම මේ කැම්ප් එක ඇතුලේ හිර කරලා තියෙනවා. බ්‍රූනෝ අහනවා සැරින් සැරේට චිමිනි එකෙන් එන අර දුම මොකක්ද කියලා. ෂ්මුල් පිළිතුරු දෙනවා එයා ඒ ගැන කිසිම දෙයක් දන්නේ නැහැ. ඒ වගේම කැම්ප් එකේ කොහෙවත් එයාට ඇවිදින්න තහනම් කියලා. බ්‍රූනෝ ඊට පස්සේ ගෙදර ගිහින් ෂ්මුල් වායේ හම්බ වෙන්න පොරොන්දු වෙනවා. බ්‍රූනෝ එයාගේ තාත්තගෙන් අහනවා කැම්ප් එකේ චිමිනි එකෙන් එන ලොකු දුම මොකක්ද කියලා. රැල්ෆ් කියනවා ඒ දුම එන්නේ චිමිනි එකේ පුච්චන කුණු නිසා කියලා. ටික වෙලාවකට පස්සේ එල්ස යනවා ග්‍රීටල්ගේ කාමරයට. ඒ වෙලාවේ එල්සට ටිකක් සැක හිතෙනවා එයාලගේ ටීචර් උගන්වන කරුණු ගැන. මොකද ග්‍රීටල්ගේ බිත්තිවල අලවල තියෙන මේ යුද්ධ සම්බන්ධ පෝස්ට් දිහා දැකලා. ඊළඟ සීන් එකේ අපි දකිනවා ටීචර් යාලට උගන්වනවා යෝදවෝ කියන්නේ යක්ෂයින් වගේ පිරිසක් කියලා. ඒ වගේම ඔවුන් නිසා තමයි අපේ රට මේ වගේ අගාධයකට වැටුනේ කියලා. කොහොම වුණත් ෂ්මුල් ගැන හිත හිතා ඉන්න බ්‍රූනෝ ටීචර්ට කියනවා හැම යෝදවෙක්ම ඒ වගේ නරක නෑ කියලා. ක්ලාස් එකෙන් පස්සේ බ්‍රූනෝ තීරණය කරනවා ෂ්මුල් බලන්න යන්න. එයාට කැම්ප් ටිකකුත් පැක් කරගෙනම හිමීට ගෙදරින් එළියට ඇවිල්ලා ෂ්මුල්ට එයා ගෙන ආපු කැම් එක කන්න දීලා එයා ඒක ඉවර කරනකම් බලාගෙන ඉන්නවා. ඊට පස්සේ බ්‍රූනෝ කැම්ප් එක පැත්තට බෝලයක් විසි කරනවා ෂ්මුල් එක සෙල්ලම් කරන්න. මේකට ගොඩක් බය වුණු ෂ්මුල් ආයෙත් ඒක බ්‍රූනෝට විසි කරනවා. විසි කරලා එතන හැංගෙනවා එයාලව කවුරු හරි දැක්කොත් ලොකු ප්‍රශ්නයක් ඇති වෙයි කියලා බයයි. ඒ අතරතුරේදී අපි දකිනවා එල්සට හරිම අපහසුතාවයක් දැනෙනවා චිමිනි එකෙන් එන දුම නිසා. ඉතින් මේ වෙලාවේදී ලුතිනල් කට්ලකින් එල්ස දැනගනවා කැම්ප් එකේ චිමිනි එකෙන් එන මේ දුම යුදෙව්වන්ගේ ශරීර පුළුස්සන නිසා එන දුමක් කියලා. මේක අහලා ගොඩක් කම්පාවට පත්වෙන එල්සා කෙලින්ම රැල්ෆ්ගේ ඔෆිස් එකට ගිහිල්ලා අහනවා. රැල්ෆ් පැහැදිලි කරනවා එයාට එයාව ප්‍රමෝට් කළේ යුදෙව්වන්ව සමූල ඝාතනය කරන්නට කියලා. මේක අහලා එල්ස ගොඩක් භීතියට පත් වෙනවා. එයාගේ හස්බන්ඩ් මේ පත් වෙලා තියෙන සිටුවේෂන් එක දිහා දැකලා. එදා රෑ කෑමෙදී පවෙල් කියතින් වැරදීමකින් මේසේ උඩට වයින් හැලනවා. මේ සිද්ධියෙන් පස්සේ පවෙල් ගොඩක් පහර කෑමකට ලක් වෙනවා. මෙතනදි ගොඩක් දුකට පත් වෙන බ්‍රූනෝ අක්කගෙන් අහනවා ඇත්තටම එයාලගේ තාත්තා හොඳ කෙනෙක්ද කියලා.
දවසක් ගෙදර ඇවිදැමිද ඉන්නකොට බ්‍රූනෝ දකිනවා වයින් ග්ලාසස් පිහදන ෂ්මෝල්ව. ඉතින් මේකෙන් ගොඩක් සතුට වෙන බ්‍රූනෝ ෂ්මෝල්ට කන්න කෑම ගිහින් දෙනවා. ෂ්මෝල්ේ කෑම අරගෙන කන්න පටන් ගන්නකොට මෙතනට එන කොට්ල ෂ්මෝල්ට චෝදනා කරනවා කෑම හොරකම් කළා කියලා. ෂ්මෝල් කියනවා තමන් කෑම සොරකම් කළේ නැහැ, ඒව දුන්නේ එයාගේ යාළුවා බ්‍රූනෝ කියලා. ෂ්මෝල්ට ගොඩක් හයියෙන් කෑ ගහන කොට්ල දිහා දැක බය වුණු බ්‍රූනෝ කියනවා එයා ෂ්මෝල් වඳුරන්නේ නැහැ කියලා. ඒ වගේම අද තමයි පළවෙනි පාරට එයාව දකින්නේ කියලත්. මේක අහලා මේ දේ විශ්වාස කරන කොට්ල ෂ්මෝල් සොරකම් කරා කියලා ඔහුට චෝදනා කරනවා. ඒ වගේම වැඩ ඉවර වෙලා ආයත් එයාව හම්බ වෙලා යන්න කියලා ෂ්මෝල්ට කියනවා. සිදියෙන් පස්සේ කාමරයට යන බ්‍රූනෝට දැනෙන්නේ ගොඩක් වරදකාරී හැඟීමක්. ෂ්මෝල් අනතුරේ දාපු එකට කැම්ප් එකට ගියත් බ්‍රූනෝට ඔහු හොයාගන්න හම්බ වෙන්නේ නැහැ. කනස්සල්ලට පත්වෙන බ්‍රූනෝ ආයෙමත් ගෙදර යනවා. ඔහු දකිනවා ආමීගේ කට්ටියක් එයාගේ ගෙදර එනවා. රල්ෆ් ඕන්ව පිළිගෙන ඩොකියුමෙන්ටරි එකක් බලන්න රූම් එකට එකගෙන යනවා. ඩොකියුමෙන්ටරි ෆිල්ම් එකේ තියෙන්නේ සිර කඳවුරේ මිනිසුන්ගේ ජන ජීවිතය ගැන. මේ දිහා රහසෙම බලන් ඉන්න බ්‍රූනෝ දකිනවා ළමයි සෙල්ලම් කරමින් එයාගේ දෙමාපියන් එක්ක සතුටින් ජීවත් වන විදිය. මේක ඇත්තටම ෆේක් ඩොකියුමෙන්ටරි එකක්. නාසි හමුදාවේ ක්‍රූරකම් ලෝකෙන් හංගලා තියන්න උත්සාහ කරපු. මෙතන ඇත්තටම හිට්ලර් යොදාගෙන තියෙන්නේ එයාගේ මාධ්‍ය න්‍යායන්ගෙන් එකක් වන ගොබේස් න්‍යාය. ඒ කියන්නේ ඔහු විශ්වාස කළා තියෙනවා එකම බොරුව කෙනෙක් හත්තට පාරක් අහනකොට ඒක ඇත්ත කියලා විශ්වාස කරනවා කියලා. මේ වෙන දේවල් තේරුම් ගන්න බැරි පුංචි බ්‍රූනෝ ඩොකියුමෙන්ටරි එක ඉවර වෙලා එයාගේ තාත්තට ලොකු හග් එකක් දෙනවා එයා හොඳ කෙනෙක් කියලා හිතලා. ඊට පස්සේ බ්‍රූනෝ කෙලින්ම ෂ්මූල්ව හම්බ වෙන්න යනවා. එතනට යද්දී බ්‍රූනෝ දකිනවා ෂ්මූල්ට ගොඩක් තුවාල වෙලා කියලා. කොට්ලගේ පනිෂ්මන්ට් එකෙන් බ්‍රූනෝ ඔහුගෙන් සමාව ඉල්ලනවා. ඒ වගේම ෂ්මූල් එක අමතක කරලා දෙන්නට දෙන්න අතට අත දෙනවා. අනෙක් පැත්තෙන් එල්සා ගොඩක් පීඩනයෙන් ඉන්නවා අපි දකිනවා. මේ රැල්ෆ්ගේ ක්‍රූර ක්‍රියාකලාපය නිසා. ඒ වගේම තමන්ගේ ළමයිගේ අනාගතය ගැනත් එල්සාට ලොකු බයක් තියෙනවා. රැල්ෆ් තීරණය කරනවා ළමයින්ව නැවතත් බර්ලින් වලට යවන්න. ඔහු බ්‍රූනෝට මේ ගැන කියනවා. නමුත් බ්‍රූනෝට නම් යන්න කිසිම කැමැත්තක් නැහැ. ඉතින් මේ දෙන්නම තව දවස් කිහිපයකින් එයාලගේ අම්මත් එක්ක නැවත බර්ලින් වලට යන්න ඕන. මේක අහලා දුක්ුණු බ්‍රූනෝ ඉක්මනින්ම ෂ්මූල්ව හම්බ වෙලා මේ ගැන කියනවා. නමුත් ෂ්මූල්ට නම් ඒකට මුකුත්ම කියන්න දෙයක් නැහැ. මොකද ඔහු දැනටමත් දුකින් ඉන්නේ කලින් දවසේ ඉඳලා එයාගේ තාත්තව හොයාගන්න බැරි එකට. කලින් වෙච්ච අත්වැරදීම හදාගන්න බ්‍රූනෝ කියනවා බර්ලින් වලට යන්න කලින් එයාට එයාගේ තාත්තව හොයාගන්න උදව් කරන්න කියලා. ඉතින් මේ වෙලාවේදී බ්‍රූනෝ හොයාගන්න වැටට යටින් තියෙන පස් හාරලා කැම්ප් එක ඇතුළට යන්න මාර්ගයක් හදාගන්න පුළුවන් කියලා. ගෙදර යන්න කලින් බ්‍රූනෝ ෂ්මූල්ට කියනවා ඊළඟ සැරේ එනකොට එයාටත් ඉරි ඉරි පිජාමා එකක් ගේන්න කියලා. ඊළඟ දවසේ බ්‍රූනෝ අන්තිම සෑන්ඩ්විච් එක ලෑස්ති කරගන්නවා ෂ්මූල්ට ගිහින් දෙන්න. බර්ලින් යන්න කලින් ඔන්චිලි පැදලා සෙල්ලම් කරලා එන්නම් කියලා අම්මට බොරු කියලා බ්‍රූනෝ සවලකුත් අරගෙන කැලේ මැද්දින් කැම්ප් එක දිහාවට දුවගෙන යනවා. මේ අතරතුර ෂ්මූල් බ්‍රූනෝට පෙජාමා එකකුත් අරගෙන ඇවිල්ලා බ්‍රූනෝ එක ඇඳගෙන කම්බි වැට යටින් හරලා කැම්ප් එක ඇතුළට යනවා. දෙන්නම ෂ්මූල්ගේ තාත්තව හොයන්න පටන් ගන්නවා. මේ අතරතුර එල්සා දකිනවා බ්‍රූනෝ ඔන්චිලාව ළඟ නැහැ කියලා. හැමෝම එයාව හොයන්න පටන් ගන්නවා. ගෙදර හැමතැනම හෙව්වත් බ්‍රූනෝව හොයාගන්න නැහැ. ගේ පිටිපස්සට යන්න තියෙන දොර ඇරලා තියෙනවා දකින එල්සා එතනට ගිහම දැනගන්නවා බ්‍රූනෝ ෂෙඩ් එකේ ජනේලෙන් එළියට ගිහින් කියලා. ඒ වගේම ෂ්මූල්ට ලෑස්ති කරගත්ත සෑන්ඩ්විච් එක බිම වැටිලා තියෙනවා එල්සා දකිනවා. ඊට පස්සේ ඉක්මනින්ම සෝදිසියකට අණක් ලැබෙනවා. හමුදා බටයින් කැලෑව පුරාම ඔහුව හොයනවා. මේ අතරතුර බ්‍රූනෝ සහ ෂ්මූල් අතුරුදහන් වුණු තාත්තව සොයාගෙන හට් එකක් ඇතුළට යනවා. ඒ වෙලාවෙදිම කැම්ප් එක ඇතුළේ ඉන්න බටපිරිසක් ඇවිල්ලා එයාලට අණ කරනවා හැමෝටම එළියට එන්න කියලා. මිනිස්සු අතර හිර වෙලා ඉන්න මේ ළමයි දෙන්නත් පිරිසත් එක්කම එයාලා යන දිහාවට යනවා. බ්‍රූනෝ ඇඳගෙන ඉන්නේ ඉරි සහිත පිජාමා එකක් නිසා කාටවත්ම ඔහුව අඳුර ගන්න බැහැ. මේ පිරිස කාමරයක් ඇතුළට දාලා කියනවා හැමෝම තමන්ගේ ඇඳුම් අයින් කරන්න නාන්න ලෑස්ති වෙන්න කියලා. මේ වෙලාවේදී රැල්ෆ් සොයා ගන්නවා වැට ළඟ තියෙන බ්‍රූනෝගේ ඇඳුම. ඔහු තේරුම් ගන්නවා තමන්ගේ පුතා දැන් ඉන්නේ කැම්ප් එක ඇතුළේ කියලා. කැම්ප් එක ඇතුළට ගිහිල්ලා ඔහු අණක් ලබා දෙනවා බ්‍රූනෝව සොයන්න. එල්සා බ්‍රූනෝගේ ඇඳුම් ටික අතට අරගෙන බ්‍රූනෝගේ නම කියලා හයියෙන් කෑ ගහලා අඬන්න පටන් ගන්නවා. මේ අතරතුර අපි දකිනවා බ්‍රූනෝ සහ ෂ්මූල් ගෑස් කුටීරයක් ඇතුලේ හිර වෙලා ඉන්නවා. මෙන්න යන දේ තේරුම් ගන්න බැරුව මේ
වෙලාවෙදී අපි දකිනවා යුද බටේ කැවිලා එයාලා ඉන්න මේ ගෑස් කුටීරයට උඩින් විෂ වායුවක් එකතු කරනවා හැමෝම කලබල වෙලා ඉන්න අතරේ යාළුවෝ දෙන්නා තමන්ගේත් හයියෙන් අල්ල ගන්නවා එයාලට වෙන දේ හිතා ගන්නවත් බැරුව හැමතැනම බැලුවත් බ්‍රූනෝව හොයා ගන්න බැරුව ඉන රැල්ෆ් තේරුම් ගන්නවා සුළු මොහොතකට කලින් කැම්ප් එක ඇතුලේ විශාල මිනිස් ඝාතනයක් සිද්ධ වෙලා තියෙනවා කියලා රැල්ෆ් වේදනාවෙන් කෑ ගහනවා බ්‍රූනෝගේ නම කියලා වැට ළඟ ඉන්න ග්‍රේට් එල්සා දෙන්න මේක දකිනවා එල්සා එතනම දනින් වැටිලා වේදනාවෙන් අඬනවා නිහඬ ගෑස් කුටීරය අපිට හඟවනවා බ්‍රූනෝ සහ ෂ්මුල් ඇතුළු සියලුම සිරකරුවන් මිය ගිහින් බව